පංචශීල ප්‍රතිපත්තිය රැකීම සඳහා මද පමණින් හෝ මද්‍යසාරයේ පානය සුදුසුද කියලා අහලා තියෙනවා. එතකොට පංචශීල රකින්න නම් මද්‍යපානය ඕන නැහැ. ඇත්තටම අපි දැන් එද්දිත් කතා බහ කරමින් ආවේ මද්ද්‍රව්‍ය මත්පැන් භාවිතය පංච දුෂ්චරිතයෙන් එකයි. නමුත් ඒක දස අකුසල් වලට ඇතුළත් කරලා නැහැ. ඒකෙන් අදහස් කරන්නේ කැමති කෙනෙකුට බොන්න පුළුවන් කියන එක නෙමෙයි. පංච දුෂ්චරිතය කියලා කියන්නේ මිනිස්සෙක් විසින් වැළකිය යුතු කාරණා. පංච සුචරිතය කියලා කියන්නේ මිනිස්සෙක් විසින් අනුගමනය කළ යුතු මනුෂ්‍ය ධර්ම. එහෙමනම් මද්ද්‍රව්‍ය භාවිතය මත්පැන් භාවිතය නොකල යුත්තක් දුෂ්චරිතයක් හැටියට ඇයි වෙන් කරලා තියෙන්නේ? ඒක වෙන් කරලා තියෙන්නේ මිනිස්සෙක් නම් මේක නොකල යුතුයි. මිනිස්ස කියන්නේ කාටද? උසස් මනසක් ඇති කෙනා. අපේ මනස උසස් වෙන්නේ කය සහයෝගය ඇතුවයි. නිකම්ම නෙමෙයි. දැන් අපි හිතමු මොලේ මොකක් හරි දුර්වලකමක්. අපි හිතමු හොඳට ඉපදුනා. හොඳට ඉපදෙලා වැටිලා තැලිලා මොකක් හරි මොලේ ආබාධයක් ඇති වුණා. ආබාධය ඇති වුණාට පස්සේ එතනත්තා ජීවිත කාලෙම මන්දබුද්ධිකව වගේ ක්‍රියා කරන්නට පුළුවන්. මොකද මනස ශක්තිමත් වුණාට අර මොලේ සිද්ධ වෙන හානියත් එක්ක එතනත්තාගේ මනස ශක්තිමත්ව ක්‍රියාත්මක කරවන්නට බෑ. ඉතින් ඒ තත්ත්වයේ උත්පත්තියම සිද්ධ වුණොත් අපි කියනවා අංග විකලයි මන්දබුද්ධිකයි කියලා. එතකොට අපි හිතමු මනස හුඟක් ශක්තිමත් පුරුදු පුහුණු කරපු බෝසත්වරේ ත්‍රිසංගාත්මක උපන්න. ඒ බෝසත්වරයා මනස පුහුණු කරලා තියනවා කියලා ශක්තිමත් ඒ මනස වඩන්න බෑ. ඇයි ඒ? අර ත්‍රිසං කය තුල ඒකට අවශ්‍ය සහයෝගය නැති නිසා. ඉතින් මේ මනුෂ්‍ය කයක් කියලා කියන්නේ අංග සම්පූර්ණව ලැබෙන මනුෂ්‍ය කයක් කියලා කියන්නේ අපිට මනස සංවර්ධනය කරන්න මනස තීව්‍ර කරන්නට ලැබිලා තියෙන ලොකු වරප්‍රසාදයක්. ඉතින් ඒ වරප්‍රසාදය උදව් කරගෙන මනස පුහුණු කිරීම සඳහා নিরතුරු කැපවෙනවා කවුද? මිනිස්සෙක් නම්. ඒ ලැබිලා තියෙන වරප්‍රසාදය පුණ්‍ය ශක්තියෙන් ලැබිලා තියෙන අවස්ථාව බාහිරින් එකතු කරගත්තු මද්ද්‍රව්‍ය නිසා මොට්ට කරගෙන අංගවිකලයක් වගේ මන්දබුද්ධිකයෙක් වගේ හැසිරීම මිනිස්සෙකුට උචිත නැහැ. ඒක දුෂ්චරිතයක් දුරාචාරයක් කියලා හඳුන්වන්නේ ඒ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිගින් දිගට ඒකට ඇබ්බැහි වුණොත් ඒ තනත්තා ස්වභාවයෙන්ම මොට්ට වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ තියෙන හැකියාවන් පින්නතුනේ අපි පාවිච්චි කරන්නේ නැතුව ඒවා ටික ටික යටපත් වුණොත් කාලයක් යනකොට මොකද වෙන්නේ? දැන් ඔය සමහර රස්සාවලට කොච්චර පඩි දුන්නා වුණා සමහර ටික කාලෙකින් ඒ රස්සාව අත්හැරලා එනවා. මොකද තමන්ගේ දැනුම හැකියාව එතන පාවිච්චි කරන්න විදිහක් නැහැ. සල්ලි හම්බ වෙනවා. හැබැයි මොට්ට වෙනවා. ටික කාලයක් යනකොට නිකම්ම නිකමෙක් වෙනවා. ඉතින් ඒ නිසා සමහර කොච්චර පඩි ලැබුණා වුණත් ඒවා දාලා වෙලා වෙහෙසිලා කරන රැකියාවකට යොමු වෙනවා. මොකද තමන්ගේ දැනුම සහ හැකියාව භාවිතයට ගන්න තමයි ඒවා තීව්‍ර වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුගේ මනසේ ඒ තීව්‍රතාවය නැවත නැවත මද්ද්‍රව්‍ය භාවිතයට ගැනීම නිසා බහුලව මොට වෙනවා නම් ඒ තීව්‍රතාවය යටපත් වෙනවා නම් කාලයාගේ ඇවෑමෙන් ඒ තරත්තාගේ මනස තීව්‍ර කරන්න අවදි කරන්න බැරි මට්ටමටම මොට්ට වෙනවා. එහෙම මොට්ට වුණාම ඊළඟ භවයේ එතකොට මෙතනින් චුත වෙන්නේ මරණයටපත් වෙනකොට අර විදිහේ දුර්වල මානසික තත්ත්වයක් තියෙන්නේ. එබඳු මනසක් ඇතුව මේ යන කෙනා ඊළඟ ආත්මේ මන්දබුද්ධිකයෙක් හැටියට ඉපදීමේ උම්මත්තකයෙක් හැටියට ඉපදීමේ අවකාශ වැඩි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට ඒ තනත්තාගේ කය දුබල වෙනකොට ජාන විකෘති වෙනකොට එබඳු අය නිසා සමාජයට ජනිත වෙන දරු පරම්පරාව මන්දබුද්ධික වෙන්නට උම්මත්තක වෙන්නට අංගවිකල වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට ඒ දරුවන්ගේ මනස වැඩි දියුණු කරන්න ඒක බාධකයක් වෙනවා. ඒයි ඉතින් සාංශාරික වශයෙන් ලොකු හුරුවක් අරගෙන ඇවිත් තිබුණොත් අරව යට කරගෙන කොහොම හරි ශක්තිමත්ව මතුවෙන්නට පුළුවන්. නමුත් මෞපියන්ගෙන් බීජ නියාමයේ වශයෙන් කම්ම නියාම චිත්ත නියාම
ඉර්තුනියාම බීජනියාම ධම්මනියාම කියලා නියාම පහක් තියෙනවනේ. ඒ බීජනියාමය කියලා කියන්නේ දැන් කොස් ඇටයක් හිටෙවොත් කොස් පැලය. ඒ කොස් පැලේ උනාට වරක ඇටෙන් වරක හැදෙන්නේ වැල ඇටෙන් වැලනේ හැදෙන්නේ. ඒක මාරු වෙන්නේ නැහැ. කොස් ඇට දෙක ගත්තාම අපිට තෝරන්න බෑ මේක වැල ඇටේද වරක ඇටේද කියලා. හැබැයි හැදුවට පස්සේ ඒකට මාරු වීමක් වෙන්නේ නැහැ. වරක ඇටෙන් හැදෙන ගහේ වරකමයි හැදෙන්නේ, වැල ඇටෙන් හැදෙන ගහේ වැලමයි හැදෙන්නේ. දැන් කොහෙද මේක වෙනස තියෙන්නේ? වෙනස තියෙනවා කොහේ හරි. ඒක අපට හොයන්න බැරි එක වෙනම කතාවක්. ඒක තමයි බීජ නියාමය කියන්නේ. ඒ වගේ උසට මහතට ඇඟ කඳ තියෙන්න ශක්ති සම්පන්නව බාහිරින් පෙනෙන්න පුළුවන්. හැබැයි අර මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කරන්න ඇතුළත සිද්ධ වෙන්නේ වෙනස අර වරක ඇටේයි වැල ඇටේයි වගේ අපිට පෙන්වන්න බැරි වුණාට එහෙම යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා ඇතුළේ. ඒ සිද්ධ වෙන වෙනස පළදරනකොට දරුවන් හදනකොට ඒ දරුවන්ට එක තීරණ බලපා. ඉතින් ඒ නිසා බෙලහීන જાතියක් ඇති වෙන්නට, බෙලහීන වර්ග પરම්පරාවක් සමාජගත වෙන්නට, මන්දබුද්ධිකයින් වැඩි වෙන්නට, જાතියක් හැටියට පිරෙහෙන්නට, ඒ නිසාම සාසනය පිරෙහෙන්නට මඟ තනීමක් වෙනවා. අර විදිහට අනුක්‍රමෙන් પરම්පරාව විනාශ වීම මද්ද්‍රව්‍ය භාවිතයේ තුලයි. ඊළඟට පෞද්ගලිකව තමන්ගේ පැත්තෙන් බැලුවෙන් පස්සේ තමන්ට සසර ගමනේ පුණ්‍ය ශක්තියක් නිසා ලැබිලා තියෙන මේ කායික මානසික තීව්‍රතාවය තමන් විසින්ම මොට්ට කරගෙන විනාශ කරගන්නවා නම් ඒක මනුෂ්‍ය ධර්මයක් නෙමෙයි. ඒක මනුෂ්‍ය ධර්මයක් නෙමෙයි. හැබැයි මේ ගැටලුව මතුවෙන්නේ දැන් සමහර කෙනෙකුට ශරීරයේ ඇල්කොහොල් ප්‍රමාණය නිෂ්පාදනය වෙන ප්‍රමාණය මදි නම් කයේ සුරක්ෂිතතාවය සඳහා වෛද්‍යවරයෙක් නියම කරන්නට පුළුවන් දවසකට මෙපමණ ඇල්කොහොල් ප්‍රමාණයක් ගන්න කියලා. ඒක වෛද්‍ය අනුමැතියත් එක්ක කයේ සුරක්ෂිතතාවය සඳහා ගන්නවා නම් එහි වරදක් නැහැ. හැබැයි දොස්තර මහත්තයානේ කිව්වේ ඒ නිසා පොඩ්ඩක් ගන්නවා කියලා අර ප්‍රමාණය වැඩි වෙනකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැන් මේ මද පමණට කියලා තියෙන්නේ මේ අහන්න ප්‍රශ්නේ ඇත්තටම සුරාමේරේ මජ්ජපමාදට්ඨානා කියලානේ වාක්‍ය තියෙන්නේ. මජ්ජපමාදට්ඨානා කියන්නේ මද පමණට කියන එක නෙමෙයි. මජ්ජපමාදට්ඨානා කියලා මජ්ජ කියලා කියන්නේ මද්ද, මද්දසාරය. පමාදට්ඨානා සුරාව හෝ මේරය හෝ මද්ද හෝ. සුරාව කියලා කියන්නේ පෙරලා ගන්න ඒවා. මේරය කියලා කියන්නේ පල් කරලා ගන්න ඒවා. මජ්ජ කියලා කියන්නේ මද්ද්‍රව්‍ය හැටියට මොන ක්‍රමෙන් හරි සකස් කරලා ගන්න විකෘති වෙන ඒවා. ඒවා කොහොම ගන්න එකද නුසුදු. පමාදට්ඨාන ප්‍රමාදයේ පිණිස හේතු වෙන හැටියට. ප්‍රමාදයේ පිණිස කියලා කියන්නේ අර කායික මානසික විකෘතිතාවය ඇති වෙන තරම. එතකොට ඒ විකෘතිය ඇති වෙන්නේ ශරීරයේ ඇල්කොහොල් ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රමාණයට අමතරව අපි ඇල්කොහොල් මද්‍යසාර ශරීරගත කරපුවාම අපට දැනුණත් නොදැනුණත් පිළිගත්තත් නොගත්තත් ඒ විකෘතිය වෙනවා. දැන් බොනායෝක පිළිගන්නේ බොනාය නෑ නොබිව්වා වගේ හොඳට ඉන්න හදනවා. ඒ හොඳට ඉන්න හදන එකම තමයි ඒගොල්ලන්ගේ විකෘතිය. ඒගොල්ලෝ කෙලින් ඉන්න හදනවා වගේ පේනකොට අපට පේනවා නෑ මේ ඇදෙටයි ඉන්නේ කියලා. මොකද ඒගොල්ලෝ මේ වඩා හොඳට කෙලින් ඉන්නයි උත්සාහ කරන්නේ. හැබැයි එතකොට තමයි ඇද වෙන්නේ. ඒ මොකද අර විකෘතිය නිසා. ඒගොල්ලෝ මේ වඩා හිතවත්කමට කතා කරන්නයි හදන්නේ. හැබැයි වැඩි හිතවත්කමට කතා කරනකොට නම් අමුත්තක් අපට තේරෙනවා. ඒක තමයි විකෘතිය කියන්නේ. නිකන් බොහෝම සත්‍යවාදී සද්ධා සම්පන්නයි වගේ පෙන්වන්න හදන්නේ. හැබැයි ඒ පෙන්වන්න හදන එකම තමයි අපිට විකෘතියක් හැටියට පෙන්නේ. ඒකම තමයි විකෘතිය කියලා කියන්නේ. දැන් ඔය ඒ මද්ද්‍රව්‍ය භාවිත කළාන් පස්සේ ඒගොල්ලන්ගේ තියෙන ගුණය මොකක් හරි උත්සන්න වෙනවා. රාගය තියෙනවා රාගය උත්සන්න වෙනවා. ද්වේෂය බහුල නම් ද්වේෂය උත්සන්න වෙනවා. සද්ධා බහුල චරිතවල සද්ධාව වැක්කිරණ මට්ටමට වැඩි වෙනවා මත්තන් පාවිච්චි කරලා. එතකොට ඒගොල්ලෝ තරම් සද්ධාවන්තව තවත් නැහැ. දවසක් මම ওই පන්සලේ ඉඳලා පන්තියකට යන්න, බස් එකට යන්න, පාරට ඉක්මනින් මම ගියා. ඒ යද්දී දැන් ඇත්තටම ප්‍රමාද වෙලා තියෙන බස් එක අර පැත්තෙන් එනවත් බලබලා මම ටිකක් අඩි ඉක්මන් කරලා ගියා. යනකොට ඒ පන්සල කිට්ටුවම දායක මහත්තයෙක්
නිරන්තරයෙන්ම බීලා ඉන්න. මේ මිනිස්සයා ආව පාරන. අනේ අපේ ස්වාමීන් වහන්සේ වඩිනවා කියලා පසඟ පිහිටුවලා කකුල් දෙක අල්ලගෙන දැන් වඳිනවා. දැන් දන්න ගාථා මොකද්ද? හාමුදුරුවන්ට වඳින ගාථා ඔක්කොම දන්න ටික කිව්වා. කියලා ඊට පස්සේ දැන් මදියේ මනුස්සයාට සුපටිපන්නෝ ගාතාවක් කිව්වා. ඒත් මදි ඊට පස්සේ මේ මනුස්සයා කරණීය මෙත්ත සූත්‍රය කියන්න පටන් ගත්තා කකුල් දෙක අල්ලගෙන. දැන් බස් එක ගියා මගේ ගමන පන්තියට යන එක. දැන් ඒ සද්ධාව. එහෙම තමයි මත්පැන් බිව්වහම. ඒ කියන්නේ ඒගොල්ලෝ හදන්නේ මේ වඩා හොඳට වැඩ කරන්න තමයි ඊට පස්සේ. නමුත් ඒ වැඩි හොඳ කරන්න දඟලන දැඟලීමම තමයි අර විකෘතිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමන් ඒක පිළිගන්නවද නොගන්නවද කියන එක නෙමෙයි කාරණේ. තමන්ගේ ප්‍රകൃතිය ගිලිහෙනවනම්, තවගේ ස්වභාවික தත්ත්වය ගිලිහෙනවනම් අන්න ඒකයි මෙතන මේ පමාදට්ටහනා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ මදපමන්ට ගන්න කියන එක නෙමෙයි. ඒ පාලි නොතේරෙනකම නිසා එහෙම පටලවා ගන්නෙ. මජ්ජ කියලා කියන්නේ මද්ද වර්ග, මද්දපානය. පමාදට්ටහනා කියලා කියන්නේ ප්‍රමාදයේ පිණිස හේතු වෙන. මොකද්ද ප්‍රමාදය කියලා කියන්නේ? තමන්ගේ ප්‍රകൃතිමත් ගතිය වෙනස් වෙන. සිහි බුද්ධියෙන් හොඳට සිහි කල්පනාවෙන් හේතුඵල හඳුනාගෙන තීරණ ගන්නට පුළුවන් තීව්‍රතාවය, ඒ ප්‍රകൃතිමත් ගතිය වෙනස් වෙනවා නම්, මොට්ට වෙනවා නම්, කෙලසෙනවා නම්, බොළඳ වෙනවා නම්, අසමතුලිත වෙනවා නම්, ඒක තමයි මද්ද්‍රව්‍ය භාවිතයේ තියෙන ආදීනව හානිය. ඉතින් මිනිස්සෙක් නම් මනස උසස් නම්, මනස පුහුණු කරන කෙනෙක් නම් ඒ දුර්වලකමින් වැළකී සිටිය යුතුයි. එනිසායි ඒක පංච දුෂ්චරිතෙන් එකක් හැටියට දක්වලා තියෙන්නේ. හැබැයි ඉතින් කෙලින්ම බරපතල අකුසලයක් හැටියට දක්වන්න බෑ. ඒ නිසා තමයි දස අකුසල කර්මපතවලට ඒක අරගෙන නැත්තේ. මත්පැන් පානේ පමණක් බරපතල අකුසල කර්මයක් කියලා වෙන් කරන්න බෑ. හැබැයි සියලු අකුසල් වලට මද්දපානේ පදනමක් වෙන්නට පුළුවන්. සත්තු මරන්නත් ඒක පදනම් වෙනවා, හොරකම් කරන්නත් ඒක පදනම් වෙනවා, කාමයේ වරදවා හැසිරෙන්නත් පදනම් වෙනවා, බොරු කියන්නත් පදනම් වෙනවා. අනිත් සියලු අපරාධ කරන්නට පාදක වෙනවා මද්ද්‍රව්‍ය භාවිතය. ඒ නිසා දස කුසල් වලටම පාදක වෙන කාරණය. හැබැයි මද්ද්‍රව්‍ය භාවිතය වෙන්කොට ගත්තාම එය පමණක්ම බරපතල අකුසලයක් කියලා ගන්නට බෑ. නමුත් ඒක දුෂ්චරිතයක්, දුසිරිතක්. දුසිරිතක් කියලා කියන්නේ මොකක්ද? චාරිත්‍රය කියලා කියන්නේ සිරිත කියලා කියන්නේ කළ යුතු දෙනේ. මිනිස්සෙක් වශයෙන් එය නොකළ යුතු අසද්ධර්මයක් හැටියට, නොකළ යුතු අධර්මයක් හැටියට වෙන් කරලා තියෙන්නේ ඒ මනසේ සංවර්ධනයට බාධා කරන නිසා. ඊළඟට අහලා තියෙනවා, කෙනෙක් මේ යන විට පහළවන චුතිසිත නැවත ප්‍රතිසන්දි චිත්තේ වන්නේ ඒතරත්තාගේ ඒ ආත්මයම අවසාන සිතට, නැතහොත් ඊට පෙර ආත්මයෙන් දෙවැනි සිතට. මේ අහන්නේ මං හිතන්නේ චුතිසිත හැටියට යම්කිසි කෙනෙක් අවසාන සිතම ඊළඟ භවයේ ප්‍රතිසන්දි සිත වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එම් වෙනවා නම් ඉතින් හැම භවයකම එකම චිත්ත පරම්පරාවක් වෙන්න ඕනේ. දැන් මේ භවයේ යම් කුසලයකින් උපන්නා නම් එතකොට චුතිසිත පහළ වෙනකොට ඒ චිත්ත පරම්පරාව එතනින් අවසానයි. අවසానයි ඊළඟ ප්‍රතිසන්දි සිතට අරසිතම නෙමෙයි පාදක වෙන්නේ. ඊළඟ ප්‍රතිසන්දි සිතට පාදක වෙන්නේ ආසන්න අවස්ථාවේ ගන්න ඊළඟ අරමුණ. ඒක කුසල් අරමුණක් වෙන්නත් පුළුවන්, අකුසල් අරමුණක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේ චුතියෙන් පස්සේ ඊළඟ ප්‍රතිසන්දිය හාත්පසින් වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. ඔතේ ගන්න ඒ ගන්න අරමුණ මතයි ඒ සිත තීරණය වෙන්නේ. ඒ නිසා මේ අවසාන වෙන සිතම ඊළඟ සිතේ ආරම්භයට හේතු වෙනවා කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. නාම රූප දෙක වෙන් වෙලා දකින්නේ නැතිව අනිත්‍ය කියන ධර්මතාවය කිව හැකිද? පුළුවන්. නාම රූප වෙනකොට දකින්නටම ඕන නෑ. අනිත්‍ය කියලා කියන්නේ ඒවාහි ස්ථාවර පැවැත්මක් නැති බව. ඉතින් නාම රූප දෙකම වෙන් කරලා දකින්න ඕන නෑ. රූපය විතරක් වෙන් කරලා ගත්තා වුණොත් ඒකෙත් අනිත්‍ය තියෙනවා. නාම ධර්මයෙන් වෙන් කරලා ගත්තත් ඒකෙත් අනිත්‍ය තියෙනවා. දැන් ටිකකට කලින් මට තරහ ගියා නම් දැන් තරහ නැත්තම් ඒ මොකද්ද? තරහ සිතේ අනිත්‍යතාවය. දැන් ටිකකට කලින් මට සද්ධාව ඇති වුණා නම් දැන් සද්ධාව නැත්තම් ඒ කියන්නේ සද්ධා සිතේ අනිත්‍යතාවය. දැන් ටිකකට කලින් මට සතුට තිබුණා නම් දැන් සතුට නැත්තම් ඒ කියන්නේ සතුටේ අනිත්‍යතාවය. ඉතින් ඒ නාම ධර්ම. දැන් ටිකකට කලින් මට කකුලේ වේදනාවක් තිබුණා දැන් නැත්තම් ඒ වේදනාවේ අනිත්‍යතාවය. වේදනාව කියලා කියන්නේ චෛතසික ධර්මය. ඒ සිත.
සිතේ හටගන්න චෛසික ධර්ම. දැන් ටිකකට කලින් මට රත් වෙනවා වගේ දැනුණා. දැන් ඒක නැත්තම් රත් වීම කියලා කියන්නේ තේජෝ ධාතුව. ඒ කියන්නේ රූප කලාපය. එතකොට ඒක දැන් නැත්තම් ඒ තේජෝ ධාතුවේ අනිත්‍යතාවය. මීට ඉස්සෙල්ලා මට මාංශ පේශි තද වෙනවා වගේ දැනුණා. ඒ කියන්නේ පටවි ධාතුව. දැන් ඒක ලිහිල් වෙලා නම් පටවි ධාතුවේ අනිත්‍යතාවය. මේක කලින් ටික වෙලාවක් වාඩි වෙනකොට හොඳ සැහැල්ලුවක් දැනනවා. දැන් අමාරුවක් දැනනවා නම් ඒ සැහැල්ලු භවය අනිත්‍යතාවය. එතන මෙහෙම නාම රූප ඕනම දෙයක අපිට වැටහෙන විදිහෙන් අනිත්‍යතාවය දකින්න පුළුවන්. වඩා ගැඹුරට යනකොට නාම රූප ධර්මයන් වඩා සූක්ෂම විදිහට වෙන් කරගන්න පුළුවන්. එහෙම බැහැයි කියලා අනිත්‍යතාවය දකින්නට ඒක බාධාවක් නෙමෙයි. Tamanට දැනෙන විදිහට අනිත්‍යතාවය මතු කරගන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා සෝවාන් පුද්ගලයෙක් මියගොස් නැවත ඒ ආත්ම හත උත්පත්ති ලබන්නේ අනෙකුත් සංයෝජන බිඳගත හැකි ස්ථානවලද? සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ආත්ම හතක්ම උපදිනවා කියලා නියමයක් නැහැ. ඇතම් කෙනෙක් ආත්ම හතක් උපදින්නට පුළුවන්. ඇතම් කෙනෙක් ඒ භවෙමත් අවසන් වෙන්නට පුළුවන්. ඇතම් කෙනෙක් භව දෙක තුනකින්. ඒ නිසා ඒ අය වෙන් කරනවා ඒක බීජී කෝලං කෝල සත්තක්කත්තු පරම මේ විදිහට. ඒක බීජී කියලා කියන්නේ එක ආත්මයයි. එතනින් පස්සේ අරහත්ත්වයටපත් වෙනවා. ඊළඟට කෝලං කෝල කියලා කියන්නේ ආත්ම දෙක තුනක්. සත්තක්කත්තු පරම කියලා කියන්නේ ආත්ම හතක් දක්වා උපරිමේ. ඒයි සසරේ සැරිසරන්න පුළුවන්. ඒ නිසා හැම සෝවන් වෙන කෙනෙක්ම ආත්ම හතක් සැරිසරනවා කියලා එහෙම නියමයක් නැහැ. ඒ පුද්ගලයාගේ ස්වභාවයත් එක්කලා ඒක තීරණය වෙනවා. සමහර කෙනෙක් සෝවාන් වෙච්ච ගමන්ම සකෘදාගාමි සිත, සකෘදාගාමි වෙච්ච ගමන්ම අනාගාමි සිත, අනාගාමි වෙච්ච ගමන්ම අරහත් සිත. මේ ක්ෂණයකදී මාර්ගඵල හතරම ලබලා කෙනෙක් අරහත්ත්වයටපත් වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඔය එකවරම රහත් වුණා කියන තැන්වල එහෙම තමයි සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන් මාර්ගඵල පිළිවෙලින් තමයි රහත් වෙන්නේ. එහෙම නැත්නම් සෝවාන් නොවී එකපාරට රහත් වෙන්නේ නැහැ නේ කවුරුවා? සෝවාන් ඵලයටපත් වෙලා ඊළඟට සකෘදාගාම ඵලයටපත් වෙලා ඊළඟට අනාගාම ඵලයටපත් වෙලා තමයි අරහත් ඵලයටපත් වෙන්නේ. මේ ටික එක ශ්‍රණයකින් වහාම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අහල් තෙනවා හාමුදුරනේ මේ කියමන නිවැරදිද? කෙනෙක් ජීවිත දානයක් ලෙස ජීවිතය දානයක් ලෙස දුන්නා සීලයක් නැතිනම් ඒ කෙනාට මනුෂ්‍යාත්මයක් නම් ලැබෙන්නේ නැහැ. මේ කියමන නිවැරදිද කියලා යහන්නේ. මේ කියමන නිවැරදි නැහැ. ඒ කියමන වැරදි. මොකද මනුෂ්‍යාත්ම භාවයක උපදින්නට අනිවාර්යෙන් ඒතනත්තාට දැන් මේකෙන් සීලය කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ පංචශීලය නම් අනිවාර්යෙන්ම ඒ තනත්තා පංචශීලම ආරක්ෂා කරලා තිබිය යුතුමයි කියලා එහෙම නියමයක් නැහැ. හැබැයි පංචශීලම ආරක්ෂා කරලා තියනවා නම් ඒ තනත්තා මනුෂ්‍යත්වයේ තුල වඩා තහවුරු වෙනවා. වඩා ශක්තිමත් වෙනවා. හැබැයි මිනිමර මරා හිටපු අයත් අවසාන අවස්ථාවේ කුසලයක් සිහිපත් වෙලා ඒගොල්ලෝ දෙව්ලෝ හෝ මනුලෝ ඒ බඳු ආත්ම භාව ලැබලා තියෙනවා. ඊළඟට අවශේෂ පෞකම් කර කර හිටපු අයත් යම් කුසලයක් සිහිපත් කරගෙන දිව්‍යලෝ මනුලෝ ඉපදලා තියෙනවා. ඒ නිසා දිව්‍ය ලෝකයේ හෝ මනුෂ්‍ය ලෝකයේ කියන සුගති ආත්ම භාවවල උපදින්නට මූලික වෙන්නේ කුසල් සිත. ඒ කුසල් සිත දානමය කුසලයක් වෙන්නත් පුළුවන්, සීලමය කුසලයක් වෙන්නත් පුළුවන්, භාවනාමය කුසලයක් වෙන්නත් පුළුවන්, ඕනම කුසලයක් වෙන්නත් පුළුවන්. ඒකට අසවල් කුසලයම විය යුතුයි කියලා නියමයක් නැහැ. හැබැයි ඒතනත්තා සිල් රැකපු නැති කෙනෙක් නම් මනුෂ්‍ය ලෝකේ උපන්නොත් ඒතනත්තාගේ මනස සංවර්ධනය කරන්නට ශක්තිමත් පසුබිමක් නැහැ. ඒතනත්තා භාවනා කරපු කෙනෙක් නෙමෙයි නම් මනුෂ්‍ය ලෝකේ ඉපදුනා වුණත් ඒතනත්තාගේ මනසේ ලොකු සංවර්ධනයක් නැහැ. උපදින්න පුළුවන්. ඒ උත්පත්තිය සඳහා යම්කිසි කුසලයක් ප්‍රමාණවත්. හැබැයි ඒතනත්තාගේ සසරේ ප්‍රතිපත්ති පුහුණු කරලා තියෙන නොතියෙන ආකාරය මත ඒ මිනිස්සෙගේ විවිධත්වයන් තියෙනවා. දැන් අපිට පේනවනේ සමහරු සමාජයේ ඉන්නවා සත්තු සිව්පාව වගේ. හැබැයි මිනිස්සු ඔය කා කොටාගෙන මරාගෙන විනාශ කරගෙන මොකක්වත් මොනවට ජීවත් වෙනවද කියලා හිතාගන්න බෑ. ඒ ජීවත් වෙනවා.
ඒකට සමහර ඉන්නවා බුද්ධියක් සිහි බුද්ධියක් කියන මොකක්වත් නැහැ. නමුත් ඒත් ඉතින් ආවාහ විවාහ වෙලා ධර්මවලත් හදාගෙන ඔය ජීවත් වෙනවා කොහොමද? අර සසර මොකක් හරි කර්මයක් එක්කලා ඔය ඇදගෙන යනවා. ඊළඟට තව සමහරව ඉන්නවා බොහෝම සමෘද්ධිමත් හැබැයි ගුණයට දහමට නැඹුරු වෙලා නැහැ. තව සමහරව ඉන්නවා ගුණයට දහමට බහුලව නැඹුරු වෙලා ඉන්නවා හැබැයි සමෘද්ධිමත් බවක් නැහැ. සමහරව ඉන්නවා ගුණ දහමුත් තියෙනවා සමෘද්ධිමත් බවක් තියෙනවා ඔය දෙපැත්තෙම පරිපූර්ණයි. ඉතින් විවිධ චරිත අපිට සමාජයේ මුණගැහෙනවා. එහෙම අපට හමු වෙන්නේ ඇයි? ඒ සසර ගමනේ ඒ අයගේ ගුණ නුවණ වැඩිලා තියෙන ප්‍රමාණයත් එක්ක. ඊළඟට අහලා තියෙනවා කෙනෙක් වංචක ධර්ම කරයි නම් ඒතනත්තා ඒ තුලින් ඒතනත්තාගේ සීලයට හානියක් වෙනවද? මෙහෙමයි, දැන් වංචක ධර්ම කියලා කියන්නේ මනෝභාවයන්නේ. වංචක ධර්ම කියලා කියන්නේ ඇත්තටම සමහර මනෝභාවයන් ඇති වෙනවා අපිට, ඒවත් අපි ඒවා වරදවා හඳුනා ගන්නවා කුසල් කියලා. ඇති වෙන්නේ අකුසල් සිතක්, ඇති වෙන්නේ දුර්වල සිතක්, අපි ඒක කුසලයයි කියලා වරදවා හඳුනා ගන්නවා. ඉතින් එහෙම වරදවා හඳුනාගෙන අපි කයින් වචනයෙන් වැරදි දෙයක් කරනවා නම් ඒ වංචක ධර්මයේ සීලයට බාධාවක් වෙන්නත් පුළුවන්. හැබැයි සිත කිලිටි වුණාට කයින් වචනෙන් ලෝකෙට හානි කරන්නේ නැතිනම් ඒතනත්තාගේ සීලය මූලික අවස්ථාව තුල ආරක්ෂා වෙලා තියෙනවා. හැබැයි සීලෙත් ප්‍රභේද තියෙනවා. මම අර මුලින් කිව්වා වගේ කයින් වචනෙන් පව්කම් කරන්නේ නැහැ. හැබැයි සිත කිලිටි. එහෙම තනත්තත් සිල්වත් තමයි. හැබැයි ඒකට කියන්න වෙන්නේ සීල ශික්ෂණය කියලා. සංවරය නෙමෙයි. මොකද කය වචනේ විතරයි ශික්ෂණය කරගෙන තියෙන, ඇතුළ සංවර නැහැ. මනසත් සංවර නම් ඒතනත්තා සීලය තුල හොඳට ස්ථාවර වෙලා සීල සංවරය තුල පිහිටලා කියලා කියන්නට පුළුවන්. මනස තුල මේ පාප ධර්ම හටගන්නේ නැත්නම් ඒතනත්තා සීලෙන් ගුණයටත් අවතීර්ණ වෙලා කියලා කියන්නට පුළුවන්. නිසාම ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යනවා. අපි අඳුමතරමින් කොච්චර බොරු කියන්න හිතුණත් බොරු නොකිය ඉන්නවනම් සිල්වත්. හැබැයි කියන්න හිතෙනවා. කාමෙහි වරදව හැසිරෙන්න හිතෙනවා. නමුත් එහෙම හැසිරෙන්නේ නැහැ. එතකොට සිල්වත්. හැබැයි මනස සංවර නැහැ. මනසත් සංවර කරගෙන එයින් සංවර වෙන්නට පුළුවන්. ඒක විශිෂ්ටයි. එතකොට ඒ සීලේ වඩා ගැඹුරු අවස්ථා. එතකොට ගුණය කියන තැනටත් ඒතනත් අවතීර්ණ වෙලා. ඒ වගේ මේ හැම ප්‍රතිපදාවකම වඩා ගැඹුරට අනුක්‍රමයෙන් යන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා පත්තානුමෝදනාව කියන්නේ මොකක්ද? පත්තානුමෝදනාව කියන්නේ පත්ති දාන, පත්තානුමෝදනා කියලා දස පින්කම් වල පින්කම් දෙකක් තියෙනවා. පත්ති දාන කියලා කියන්නේ පින් දීම. පත්තානුමෝදනා කියන්නේ පින් අනුමෝදන් වීම. ඒද පින් අනුමෝදන් වෙන්න අනිත් අය අපිට පින් දෙන්න ඕන නැහැ. පින් අනුමෝදන් වෙනවා කියන එකේ තේරුම තව කෙනෙක් කරන හොඳ වැඩක් අහලා දැකලා හිත පහදවා ගන්න. ඒක තමයි පින් අනුමෝදන් වීම. ඉතින් අපට අනිත් අය කරන හොඳ දේවල් අහන්න දකින්න පුළුවන් නම් අනේ ඔයත් අනුමෝදන් වෙන්න කියලා කියන්න ඕන නැහැ. අපිට ඒක දැකලා කොච්චර හොඳ දෙයක්ද මේ කරන්නේ කියලා හිත සතුටු කරගත්තොත් ඒක අනුමෝදන් වීම තමයි. අපි අර අනුමෝදන් වෙන්න කියලා ආරාධනා කරන්නේ සමහර සත්ව කොට්ටාස වලට එහෙම ඇරයුමක් කළොත් තමයි ඒගොල්ලෝ වඩා සතුටින් අනුමෝදන් වෙන්නේ. ඉතින් ඒ නිසා මිත්‍රශීලීත්වයෙන් කෘතවේදීත්වයෙන් අපි අන් අයට ආරාධනා කරන ඔයගොල්ලොත් පින් අනුමෝදන් වෙන. දැන් දෙවියන්ට අපි ආරාධනා කරනවා. දෙවියන්ට අපේ ආරාධනාව ඕනේ. අපි හොඳ දෙයක් කරනවා නම් දෙවියෝ සතුටින් අනුමෝදන් වෙනවා. හැබැයි ඉතින් අපි මොනවා හරි කරලා අනේ දෙවියොත් අනුමෝදන් වෙන්න කිව්වට දෙවියෝ ඉතින් ඒව අනුමෝදන් වෙන්නේ නැහැ. මොකද ඒක හොඳ පින්කමක් නෙමෙයි නා. දෙවියෝ ඒකන සතුටු වෙන්නේ නැහැ. අපි ආරාධනා කළ පමණින් හොඳ පින්කමක් නම් ආරාධනා නොකළ වුණත් දෙවියෝ සතුටු වෙන්න පුළුවන්. ඒක තමයි අනුමෝදනය. ඉතින් අර ආරාධනාවක් කරනකොට අපි අතර යම්කිසි මිත්‍රත්වයක් ගොඩනගෙනවා. උදාහරණයක් හැටියට දැන් අපි හිතමු රංජිත් මහත්මයා පින්කමක් කරනකොට අනිවාර්යෙන් ඒක මට කියන්න ඕන කියලා නියමයක් නැහැ. හැබැයි ඉතින් පින්කමක් කරනකොට මටත් මතක් කළොත් ඒ පින්කමට මාත් සම්බන්ධ වෙනවා. ඒ අතර යම්කිසි මිත්‍රශීලීත්වයකුත් ගොඩනගෙනවා. එතකොට
එතුමා පින්කමක් කරනකොට අපටත් කියනවා, අපිත් ඒ පින්කම් වලට සම්බන්ධ කරගන්නවා, අපිත් පින්කමක් කරනකොට ඒ මහත්තයාටත් කියන්න ඕන. දැන් මෙහෙම කාලයක් යනකොට මිත්‍රත්වයක් ගොඩනගෙන. එතකොට අර හැම කරුණකදීම යම් තැනකදී වරදිනවා නම්, පැටලෙනවා නම්, වැටෙනවා නම්, පිරිහෙනවා නම්, දියුණු වෙනවා නම්, ඒ හැම තැනකදීම කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ හැම එකක්ම මට කියන්න ඕනම කියලා ගන්න නෙමෙයි. මං කරන හැම පින්කමක්ම මහත්තයත් එක්ක කියන්න ඕන කියන එකක්ම නෙමෙයි. හැබැයි ඉතින් එහෙම අර සිහිපත් කරනවා නම් ඒ තුල යම්කිසි මිත්‍රශීලීත්වයක් කාලයක් යනකොට නිර්මාණය වෙනවා. ඒක අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ගේ යහපතට හේතුවක් වෙනවා. මොකද ගිහියෙක් හැටියට කරගන්න බැරි දේවල් වලදී පැවිද්දෙක් හැටියට මම උදව් කරන්න, මට උදව් කරන්න පුළුවන්. පැවිද්දෙක් හැටියට මට කරගන්න බැරි දේවල් දී ගිහියෙක් හැටියට එතුමාට උදව් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මිනිසුන් හැටියට අපට කරගන්න බැරි දේවල් දී දෙවියන් හැටියට දෙවියන්ට උදව් කරන්න පුළුවන්. දෙවියන්ට කරගන්න බැරි දේවල් දී මිනිස්සු හැටියට අපට උදව් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම යම් කිසි මිත්‍රශීලී ගනුදෙනුව අපි අතර කාලයක් යද්දී ඇති වෙනවා. ඒ කුසල් දහම් අනුමෝදන් වීම හරහා ඥාතීන්ට පින් දෙනවා කියන තැන තියෙන ඊට වඩා වෙනස් තත්ත්වයක් අපේ තාත්තා හැටියට, අම්මා හැටියට, සහෝදරයා හැටියට හිටිය කාලයක්. ඉතින් ඒ ඇයිට පරලෝකයේ යහපතක් කරන්නට ඕන කියන කෘතවේදීත්වෙනුයි එතෙන්දී අපි පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් අපි ආරාධනා කරන්නම ඕන නැහැ, සතුටින් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අපි ඒ කරන්නේ කෘතවේදීත්වෙන් තමයි ඒ නම් ගම් වශයෙන් සිහි කරලා අනුමෝදන් කරන්නේ. හැබැයි සමහරු ඉන්න පුළුවන් අපි නම් ගම් වශයෙන් කියලා අනුමෝදන් කළේ නැත්නම් අනුමෝදන් වෙන්නේ නැහැ. ඇයි? මනුෂ්‍ය ලෝකෙදී ඉඳද්දි තින් හිතාගත්තුවා තමයි ඉතින්. පින් අනුමෝදන් වෙන්නේ පින් දුන්නොත් විතරමයි කියලා නම් හිතාගෙන ඉන්නේ මැරෙනකන්. ඒගොල්ලෝ මැරුණට පස්සේ පින් දුන්නොත් නිසා අනුමෝදන් වෙන්නේ නැහැ. පැන් වැඩුවොත් විතරයි පින් ගන්න පුළුවන් කියලා නම් හිතාගෙන ඉන්නේ, පැන් වැඩුවේ නැත්නම් පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පෙරේරුකානේ මහානායක හඳුරෙම සිහිපත් කරනවා, පින් අනුමෝදන් කරනකොට ඔය හැම ක්‍රමෙම පාවිච්චි කරන එක හොඳයි. පොදුවේ කියනවා වෙනුවට එක් නමින් නමේ නම නම වෙන වෙනම කියලා පින් දෙන එක හොඳයි. හයියෙන් කියන එකත් හොඳයි. මොකද හිතින් විතරක් හිතුවට ඒක ග්‍රහණය කරන්න බැරි සත්ව කොටස ඉන්නවා. හයියෙන් සද්ද ඇහෙන්න කියන්න ඕන. ඒතර සද්ද ඇහෙන්න කිව්වත් බෑ, පැන් වැක් කරුවේ නැත්නම් අනුමෝදන් වෙන්න නැති අය ඉන්නවා. ඒසම් පැනුක්වත් ඔය ඔක්කොම ටික කළාම ගන්න පුළුවන් පුළුවන් විදිහට එක්කෙනා ඒක ගන්න එක. ඒ නිසා වැඩි දෙනෙකුට යහපතක් කරන්න කාටත් ග්‍රහණය කරන්න පුළුවන් ක්‍රම පාවිච්චි කරන එක හොඳයි. ඒ මොකක්වත් නැති වුණත් අන් කෙනෙක් කරන පින්කමක් අහලා දැකලා හිත සතුටු කරගන්න පුළුවන් නම් ඒක තමයි පින් අනුමෝදන් වීමයි කියලා කියන්නේ. ඊළඟට අහලා තියෙනවා භවාංග සිත කියලා කියන්නේ මොකද්ද? ඊළඟ උපතට ඒ කෙසේ බලපායි? භවාංග සිත කියලා කියන්නේ මේ භවයේ උත්පත්තිය ලබන්නට මූලික වෙච්ච සිත අපි ප්‍රතිසන්දි සිත කියලා කියනවනේ. ඒ ප්‍රතිසන්දි සිත තමයි මේ ජීවිතය පවත්වන්න මූලිකම ශක්තිය වෙන්නේ. අනික් අවශේෂ සිතක් නැති හැම මොහොතකම ඒ ප්‍රතිසන්දියේදීගත්තු අරමුණම ගනිමින් ඒ සිත් පරම්පරාව තමයි පවතින්නේ. ඒක තමයි පදනම. ඒක තමයි මනෝද්වාරය කියලා හඳුන්වන්නේ. භවාංග කියලා කියන්නේ ඒකමයි. භවාංග කියලා කියන්නේ මේ භවයේ පවත්වන්නට අංගයක් වෙන මූලික චිත්ත පරම්පරාව. ඒකට පාදක වෙන්නේ ප්‍රතිසන්දි සිතමයි. චුතිසිත හැටියට නිම වෙන්නේ ඒකමයි. හැබැයි ඊළඟ භවයේ ප්‍රතිසන්දියට ඒක නෙමේ හේතු වෙන්නේ. ඒ මරණාසන්න අවස්ථාවේ ගන්න වෙනින් අරමුණක් ඇතුව තමයි ඊළඟ ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේ. ඊළඟට අහලා තිනවා අකුසලයක් සඳහා අනුබල දෙන කෙනාට අකුසලයේ කරන කෙනාට මෙන් විපාක ලැබෙයිද? ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. ඒක කරගන්න විදිහ. තමාට කරපු කෙනාට ටිකක් ගන්න පුළුවන්. අනුබල දීපු කෙනා ඊට වඩා බරපතල විපාක විඳින්න පුළුවන්. ඒක තම තමන්ගේ චේතනාවන් හැසිරෙන විදිහ. දැන් අපි හිතමු කෙනෙකුට ඕන තව කෙනෙක්ව ඝාතනය කරන්න. එතකොට කොන්තරත්ව දෙනවා වෙන මිනිස්සෙකුට. ඒ මනුස්සයා ගිහින් වෙඩි තියන්නේ සල්ලි දෙන නිසා. ඒ නිසා ඒ මනුස්සයාට ලොකු වෛරයක්වත් ලොකු කෝපයක්වත් ඒ ප්‍රශ්නයක් නැහැ. සල්ලි හම්බ වෙන නිසා ගියා වෙඩි තිබ්බා සල්ලි ටික ගත්තා එච්චරයි. හැබැයි අර සැලසුම් කරන අනුබල දෙන කෙනා ඒක තනිකර බරපතල පාපයක්. දීර්ඝ කාලයක් සැලසුම් කරලා ක්‍රෝධේ වෛරය අවුලුවාගෙන
ඒක දිගින් දිගට යන මහ බරපතල ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. අර මනුස්සයාට එහෙම නැහැ. වෙඩි තිබ්බ සල්ලි ගත්තා එච්චරයි. ඒ මනුස්සයාට ප්‍රාණඝාත කුසලයේ තියෙනවා. හැබැයි ඒක සසරේ ජීවිතේ අකාලේ අහෝසි වෙන්න විතරයි. හැබැයි අර සැලසුම් කරපු මනුස්සයාට ඊට වඩා බරපතල අරමුද ගොඩක් ඒකෙන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපට කියන්න බෑ අපරාධය කරන කෙනාටද විපාක වැඩි සැලසුම් කරන කෙනාටද විපාක වැඩි කියලා එහෙම වෙන් කරන්න බෑ. ඒ පුද්ගලයාගේ චේතනාව සහ ක්‍රියාකාරීත්වය හසුරුවා ගන්න විදිහත් එක්කයි ඒක තීරණය කරන්න වෙන්නේ. ඊළඟට අපි පෙර දිනේ ධර්මදේශනාවේදී අර මහේසාක්‍ය බව ගැන කියනකොට කිව්වනේ සමහර කර්ම කොච්චර බලවත් වුණත් විපාක නොදී තියෙන්නත් පුළුවන්. ඇයි? කර්ම විපාක දෙන්නේ කරපු විදිහට නෙමෙයි මතුවෙන විදිහටයි. ඒක මතුවෙන්නේ නැතුව වළක්ව ගන්න පුළුවන් නම් මහා බරපතල කර්මයක් වුණත් යටපත් වෙන්න පුළුවන්. හැබැයි ආනන්තරේ පාප කර්ම එහෙම වළක්වන්න බෑ. ආනන්තරේ පාප කර්ම හැරුණුකොට අවශේෂ පාප කර්මත් කුසල කර්මත් ඔක්කොම අවශේෂ කුසල අකුසල කර්මයන්ගේ යටපත් වෙන්නට පුළුවන්. ඊළඟට අහලා තියෙනවා ප්‍රාණඝාතයට අනුබල දෙන කෙනාටත් ප්‍රාණඝාත අකුසලයේ සිදු වෙනවද? ප්‍රාණඝාතයට අනුබල දෙන කෙනාට ඝාතන අකුසලයේ සිද්ධ වෙන හැටි මෙහෙමයි. අනුබල දීම් මතම පමණක්මත් අකුසලයේ සිද්ධ වෙනවා. හැබැයි ඒක කර්මපතයක් බවට පත් වෙන්නට නම් අංග ටික ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මරන්න කිව්වහම ඒ විදිහටම මරනවා නම් දෙන්නටම අකුසල කර්මපතේ අංග සම්පූර්ණ සිද්ධ වෙනවා. ඒ විදිහට මරන්න කිව්වහම ඒ විදිහට නෙමෙයි අරමනුසයා වෙනින් විදිහකට නම් මරන්නේ. මරපු කෙනාට සම්පූර්ණ කර්මය සිද්ධ වෙනවා. අනුදවල දීපු කෙනාට ඊට වඩා වෙනස් තත්වයක් වෙන්න පුළුවන්. හැබැයි කර්මය සිද්ධ වෙනවා. ඒ කර්මය සිදු වෙන විදිහ වෙනස්කම් තියෙනවා. ඊළඟට අහලා තියෙනවා ප්‍රාණඝාතයේ සිදුවීමට නම් ඒ සතා තමන් විසින්ම මරණයට පත් කළ යුතු නැහැ. එහෙම එකක් නැහැ. අනුන්ට කියවලා මැරෙව්වත් ප්‍රාණඝාතයේ අංග සම්පූර්ණව සිද්ධ වෙනවා. මට නම් දැන් අර සමහරු කියන්න පුළුවන් දැන් මම නම් සිල් අරන් ඉන්නේ ඒ නිසා මට නම් ඕක කරන්න බෑ. ඔයගොල්ලෝ එහෙනම් කරන්න කියලා. ඉතින් එහෙම කිව්වන් පස්සේ ඒ අනුමැති එක්කල අනිත් එක්කෙනා ඒ අපරාධය කරනවා නම් පාපේ කිසි අඩුවක් නැහැ. අර එක උපාසක මහත්තයෙක් දසවෙනි සමාදන් වෙලා මේ පහවදා උදේ ගෙදර යනකොට ළමයි ටිකක් එකතුලා ඉබ්බෙක් පුච්චනවලු. කුඹුරක් නැද්ද ඉබ්බෙක් වල්ලගෙන පුච්චනවා. හැබැයි ඉබ්බා පුච්චන හැටි මේ ළමයි දන්නේ. ඉබ්බගේ කට උඩට තමයි ගින්දර දාන්නේ. ඊට පස්සේ දැන් උපාසක මහත්තයා කට නලියනවලු මේක කියන්නේ. කියන්න බෑ දසස සමාදම් කරන්නේ. ඈතට ගිහින් කවියක් කිව්වද? ඉබ්බන්නේ හොච්චන්නේ අනිත් පිට අපිට මොකද අප දසසිල් උපාසක කියාගෙන යන්න කියලා. ඊට පස්සේ ළමයි ටික දැනගත්තලු මේ පැත්ත නෙමෙයි අනිත් පැත්තයි හොච්චන්න ඕනේ කියලා අනිත් පැත්ත අරම හොච්ච ගත්තා. අර තමන්ගේ මනස පෙළඹෙන විදිහත් එක්කලා තමයි කුසලයේ අකුසලයේ තීරණය කරන්න වෙන්නේ. ඊළඟට අහලා තියෙනවා මෛත්‍රී භාවනාවේ යෙදුණත් කෙනෙකු අපට බණින දොස් නගන අවස්ථාවේදී එයා අපට ප්‍රායෝගිකව යොදා ගැනීමට නොහැකිව ඔවුන් කෙරෙහි තරහක් ඇතිවේ. එය දුරු කරගන්නේ කෙසේ? ඒක දුරු කරගන්නන් ඉතින් මෛත්‍රී භාවනාව විතරක් ප්‍රමාණවත් නැහැ, විදර්ශනාවත් අවශ්‍යයි. මෛත්‍රී භාවනාව කියන්නේ සමත භාවනාවක් නේ. ඒ සමත භාවනාව හුඟක් පුහුණු කරගත්තහම ගොඩාක් දුරට කෝපය යට කරගන්න පුළුවන්. හැබැයි කෝපය දුරු කරන්න බෑ. කෝපය දුරු කරන්න නම් විදර්ශනාව අවශ්‍යයි. මොකක්ද විදර්ශනාව කියන්නේ? මේ කෝපය මතුවෙන්නේ කොහොමද? ඒක මතුවීමේ හේතු මොනවාද? කොහොම කල්පනා කරනකොටද කෝපය මතුවෙන්නේ? කොහොම කල්පනා කරනකොට කෝපය අඩු වෙන්නේ? ඇයි මම මේ මගේම සිතුවිල්ලකට නේද මම මේ වහල් වෙන්නේ? ඒ මනුස්සයා බයින එක ගැන නෙමෙයිනේ මට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ බණින එක ගැන හිතන විදිහනේ. එතකොට ඒකෙන් මගේ මනස විකෘති වෙන හැටි. ඉතින් ඇයි මම මේ මගේම මනෝභාවයකට වහල් වෙන්නේ? කවුරු කොහොම කිව්වා වුණත් ඇයි මම නිකන් හිත කුලප්පු කරගෙන මම අකුසල් සිද්ධ කරගන්නේ? මට මාව පාලනය කරගන්න බැරිද? මෙහෙම තමන් පිළිබඳව කල්පනා කර කර හේතුඵල වශයෙන්
විමසා බලන්නට ඕන මොන හේතු නිසාද මගේ කෝපය මතුවෙන්නේ, මොන හේතු වෙනස් කළාමද ඒ කෝපය දුරු කරන්නට පුළුවන් කියලා හරියට තේරුම් අරගෙන ඒක පුහුණු කරන්න ඕන. ඒක මේ තමයි විදර්ශනාව කියලා. සමතේ කියලා කියන්නේ කෝපය මතුවෙන්නේ බණින එක ගැන හිතනකොට නම් ඒක ගැන හිතන්නේ නැතුව වෙලින් මෛත්‍රිය මතුවෙන අරමුණක් ගැන හිතනවා. එතකොට කෝපය මතුවෙන්නේ නැහැ, මෛත්‍රියයි මතුවෙන්නේ. හැබැයි කෝපය දුරු කරලා නැහැ, යට කරලා පාලනය කරලා විතරයි. ඊළඟට අහලා තියෙනවා අවසාන මොහොතේදී ඇතිවන චුතිසිත යහපත් එකක් කර ගැනීම සඳහා ගිහි ජීවිතයේ ගත කරන අපි ජීවිතයේ ගත කළ යුතු ආකාරය පහදා දෙන්න. ඉතින් ඒ සඳහා මෙන්න මේ විදිහෙන් ක්‍රියා කළ යුතුයි කියලා නියමයක් නැහැ. අපට හැකියතාක් කුසල් දහම් සිද්ධ කරන්න, හැකියතාක් අකුසල් දහම් වලින් වැළකීලා ඉන්න අපි ක්‍රියා කළ යුතුයි. නමුත් කොච්චර අකුසල් වලින් වැළකීලා හිටියා වුණත් මනස වික්ෂිප්ත නම් ඒතනත්තාට අවසාන මොහොතේ මේ භවයේ අකුසලයක් නෙමෙයි සසරේ අකුසලයක් වුණත් මතුවෙන්න පුළුවන් මනස වික්ෂිප්ත නම්. ඒ නිසා අත්‍යවශ්‍ය දේ තමයි එන දෙයට ඔරොත්තු දෙන්න, එන දෙයට මුහුණ දෙන්න මනස පුළුවන් තරම් සංසුන් කරගන්නට පුහුණු කිරීම. ඊළඟට තවත් සුදුසුම කාරණයක් තමයි අපි බොහෝ ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා, මම මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් නොවි මිය ගියොත් ඊළඟ භවෙ මං කොතනද උපදින්නේ කියලා දැම්ම තියා සිතන කල්පනා කරලා ඒකට සුදුසු කුසලයක් සිහි කරලා තියාගන්න. ඒ භව සම්පත් පතන්න නෙමෙයි, මරණයන් පස්සේ අපි එපා කිව්වා වුණත් උපදිනවනේ. ඒ උපදින තර දුගතියක උපන්නොත් එහෙන් මේ කරගෙන ගිය ටික එතනින් නවතිනවා. ඒ නිසා මේ නවත්තපු තැන ඉඳලා ඉතුරු ටික පටන් අරගෙන අපිට නිවන් දකිනකම් පුහුණු කරන්න නම් ඒක පුහුණු කරන්න පුළුවන් තැනක උපදින්න ඕනේ. මේ ජීවිතේ සෝවන් ඵලයටවත් පත් වුණොත් අපි කොහොමවත් දුගතිගාමි වෙන්නේ නැහැනේ. හැබැයි සෝවන් ඵලයටවත් පත් වෙන්න කලින්මම මිය ගියොත් මම කොහෙද උපදින්නේ? ගුණධම් වඩන්න සුදුසු තැන තමයි මනුෂ්‍ය ලෝකේ. දිව්‍ය ලෝකෙත් ඉතින් සැප විඳින්න නම් පුළුවන්. නමුත් මනස පුහුණු කරනවා නම් සුදුසු තැන මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව පැතුම් ඇති කරගන්න එක හොඳයි. මේ මනුෂ්‍ය ලෝකේ උපන්නට සත්පුරුෂ මෞපිය, කල්යාණ මිත්‍රයෝ, නිරෝගී කය, ගුණධම්වල නැවෙන මනස මේ ගුණාංග ඇතුව උපන්නොත් තමයි අපිට ගුණධම් වඩන්න පහසු වෙන්නේ. ඉතින් ওই ටික ලබන්න නම් හොඳ කුසලයක් සිහි කරගන්න. එහෙනම් මැරෙනකොට මම මොකද්ද සිහි කරන කුසලය කියලා දැම්ම තියා කල්පනා කරලා බලලා තියාගන්න. මොකද හෙට මැරෙයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා දැම්ම තියා හිතලා බලන්න. එහෙම හිතලා බලනකොට paludu වෙච්ච නැති හොඳ පිංකමක්. ඒ කියන්නේ හිතනකොට කල්පනා කරනකොට මේ දැන් කරන්න වගේ හොඳට සතුටක් ඇති කරගන්න පුළුවන් විදිහේ කුසලයක් වන සිහි කරගන්න. පුංචි පුංචි paludu තියෙනවා සිහි කරන්න එපා. ඒවා සිහි කරන්න ගිය ගමන් කුසලයට ඉස්සල්ලාට paludd තමයි මතක් වෙන්නේ. අර වයසක අම්මා කෙනෙක් මිය යන්නට ආසන්න වෙනකොට දියණිය ළඟට ගිහිල්ලා මතක් කළාලු, අම්මේ අපි මතකයි නේද හාමුදුරු වැඩමෙව්වා, දානයක් දුන්නා, සාංගික දානයක් පූජා කළා, පිරිකර පූජා කළා, අම්මත් දානේ බෙදුවානේ, මතකයි නේද? දැන් මේ දුවට ඕන කොහොම හරි පින්කම සිහි කරන්න අවසාන මොහොත. අනේ ඔව් පුතේ, එදා දානේ බෙදනකොට හාමුදුරන්ගේ සිවුරේ හොදි හලලා මං කරගත්තු අපරාධයක් කියනකොට කොයි ගියාදන්නේ? ඉතින් ඒ නිසා එහෙම ඒවා කරගන්න එපා. පින්කමක් සිහි කරනවා නම් ඒ වගේ පටලැවෙන්නේ නැති එක. සිහි කරනකොට හොඳ සතුටින්, ඒ වගේම නුවණින් මල් ටිකක් පූජා කරප එකක් වුණත් කමක් නැහැ. හොඳ ප්‍රඥාවෙන් කරපු පින්කම. එහෙම වුණොත් තමයි ඒක ත්‍රි හේතුක කුසලයක් කියන්නේ. අලෝභ, අද්වේෂ, අමෝහ. ඒ කියන කුසල මූලයන් තුනෙන්ම යුක්ත. අමෝහ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් කරපු කුසලයක් වුණොත් තමයි ඊළඟ භවයේ හොඳට ඥානවන්තව උපදින්නට පුළුවන්. මේවා මේ කියන්නේ භව සම්පත් පතන්න නෙමෙයි, මේ භවයේ මේක නිමා කරගන්න බැරි වුණොත් කොහොමත් අපි උපදිනවා. ඒ උපදින තැන මේ නවත්තපු තැන ඉඳලා කටයුතු කරගෙන යන්න පුළුවන් තරක් බවට පත් කරගන්න නම් අපි මේක සලසුම් කරගන්න ඕනේ. ඇත්තටම මනුෂ්‍ය ජීවිතය කියන්නේ හොඳ සුඛානමක් තියෙන වාහනයක් වගේ ඕන විදිහට හසුරුවගෙන යන්න පුළුවන්. නිකන් ඔහේ ස්ටාර්ට් කරලා කොහේ හරි ගිහිල්ලා තාප් එක හැප්පෙන්න තියන්න ඕනේ නැහැ, පල්ලමකට වැටෙන්න තියන්න ඕනේ නැහැ. පල්ලමකට වැටෙන්න යනවා වගේ තේරෙනවා. අනිත් පැත්තට කබලා පාරට ගත්තේ ඇයි? එහෙම හසුරුවා ගන්න පුළුවන්. ඉතින් ඒකට
මම නිවන විතරයි ප්‍රාර්ථනා කරන්නේ, මං නම් ඔය වෙන මොකක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා එහෙම නිකන් අභිමාණයෙන් ඉන්නේ නැතිව නිවන ප්‍රාර්ථනා කරනවා. එතෙක් නිවන සඳහා ගුණධර්ම වඩන්න එපා. ඒකට සුදුසු තැනක උපදින්න එපා. ඒකට සුදුසුකම් තියෙන්න එපා. ඒවත් හදාගන්න ඕන. ඒ ටික හදාගත්තේ නැත්නම් නිකම්ම නිවන කිව්වට නිවන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට හසුරුවාගෙන යන්නට ඕන. ගමන් මඟ සකස් කරගන්න ඕන. ඉතින් ඒ නිසා දැම්ම තියා සිතලා කල්පනා කරලා බලන්න මොකද්ද සිහි කරන කුසල. දැන් මාත් ඔහොම කල්පනා කළා මොකද්ද මං සිහි කරන්නේ හදිස්සියෙ මැරුණොත්. හරි අමාරුයි හොයාගන්න. කොච්චර පිංකම් කරලා තිබ්බත් ඒ මොනවා හරි පොඩි පොඩි පළදු තියෙනවා. ඉතින් ඔහොම හිතලා හිතලා මම දැනට එකක් සිහි කරගෙන තියෙනවා හදිස්සියෙ මැරුණොත් මෙන්න මේ කුසලයයි මං සිහි කරන්නේ මේ වගේ තැනකයි බදින්නේ. ඉතින් පස්සේ තව ඊට වඩා හොඳ එකක් හම්බුනොත් මාරු කරගන්න පුළුවන්. දැනට එකක් හිතාගෙන ඉන්නවා මේ කුසලය තමයි සිහි කරන්නේ. එතකොට එහෙම එකක් අපිට තෝරගන්න ඕනේ. එහෙම දැනට හොඳට මාසයක් හරි කල්පනා කරලා හොඳට සිහි කරන් කරපු කුසල් වලින් හොඳ ඥාන සම්ප්‍රයුක්ත කුසලයක්. එහෙම එකක් තෝරගන්න බැරි නම් හොඳට සලසුම් කරලා හොඳ පින්කමක් කරන්න. කරලා අදිෂ්ඨාන කරගන්න මේ කුසලයයි නැරෙන මොහොත සිහි කරන්නේ. මේ වගේ තැනකයි උපදෙන්නේ. එතකොට අපි කොහොමද හරියටම තීරණය කරන්නේ ඒකම සිහි වෙයි කියලා? ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ. හරියට අදිෂ්ඨාන කරගත්තොත් සිහි වෙනවා. උදාහරණයක් හැටියට මම හිතන්නේ අපි පෙර දිනකත් සිහි කළා හෙට උදේ 2ට අවදි වෙන්න ඕනේ දානේ උයන්න කියලා අදිෂ්ඨාන කරගෙන නිදාගත්තොත් බෙල් එකක් තියන්න තු අවදි වෙන්න බැරිද? පුළුවන්. කවුද අවදි කරන්නේ? සිත. සිතට යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරලා තිබ්බොත් හරියටම ලාම් එකක් තිබ්බම මේ ලාම්ට ශක්තිය වෙනවා. හෙට උදේ නැගිටින්නම් ඕන අවදි වෙයි දන්නේ නිදිත් මතයි අවදි වුණොත් නම් හොඳයි. එහෙම නිදාගත්තොත් නම් ඉතින් අවදි වෙන්නේ නැහැ. අදිෂ්ඨානය කියන්නේ දැඩිව අනිවාර්යෙන් මේක මෙහෙම කරනවා. එහෙම ඇති කරගන්න ස්ථාවරය. එහෙම කරලා තියාගත්තන් පස්සේ මරණාසන්න අවස්ථාවේ සිහි නැතුව මැරුණා වුණත් ගැටලුවක් නැහැ. මොකද සිහි නැ කියන්නේ සිත නැ කියන එක නෙමෙයි. සිහි නැ කියන්නේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නෙ නැහැ. ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්න නැති වෙලාවට අරමුණු ගන්නෙ කොහෙන්ද? මනසේ සතහන් වෙලා තියෙන අරමුණ. එතකොට අපි කල්ලාතු අරහෙන එකක් මනසේ සතහන් කරලා තිබ්බොත් හරියටම මරණාසන්න අවස්ථාවේ අරක අවදි වෙනව ශක්තිය. ඒ නිසා මනස ගොඩක් දුරට පුහුණු කරලා අඩු තවම අවශ්‍ය තරම් සම්පූර්ණ පුහුණු කිරීම කරගෙන නැති හැම කෙනෙකුටම අගාධයට වැටෙන එකෙන් වළකින්න මේක හොඳ උපක්‍රමයක් වෙනවා. ඊළඟට තව ප්‍රශ්න දෙකක් විතර තියෙන්නේ, දෙකක් තුනක්. මරණ මොහොතේ ඒ පුද්ගලයා කළ යුතු දේ කුමක්ද? දැන් ඒක තමයි කිව්වේ. එම පුද්ගලයා අවට සිටින අය කළ යුතු දේ කුමක්ද? අවට සිටින අයට උදව් කරන්න පුළුවන් අර මැරෙන්න යන කෙනාට ඇස් පේනවා නම් කන් ඇහෙනවා නම් උදව් කරන්න පුළුවන්. හැබැයි ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැත්නම් සිහිසුන් නැතුව නම් ඉන්නේ අවට ඉන්න අයට උදව් කරන්න බෑ. එතකොට ඉතින් අර මනසේ සටහන් කරගත්තු දේවල් විතරයි පිළිහිට. හැබැයි ඇස් කන් සක්‍රියව තිබුණා වුණත් උදව් කරන්න යද්දි පරිස්සම් වෙන්න ඕනේ. ඒ තනත්තාට හුරු පුරුදු දෙයක් පමණයි කළ යුත්තේ. නුහුරු පුරුදු දේවල් කරන්න ගියොත් ඒකෙන්ම කෝපය මතුවෙන්න පුළුවන්. බණ අහලා පුරුදු නැති කෙනෙකුට බණ කියන්න ගියොත්, පිරිත් අහලා පුරුදු නැති කෙනෙකුට පිරිත් කියන්න ගියොත්, දැන් සමහරු ඉන්නෝ ඒ මරණාසන්න අවස්ථාවේ පිරිත් කියනකොට ඒකට බය වෙලා ඒකෙන්ම මැරෙනවා. ඒ කියන්නේ අර පිරිත් කියනවා කියන සංඥාව වෙනකොට ආයෙනම් දැන් මැරෙන්නද දන්නේ යන්නේ ඒකද දන්නේ මේ පිරිත් කියන්නේ. එහෙම සංඥාවක් આવොත් එහෙම ඒ බීතිකාවෙන් මැරෙන්න පුළුවන්. එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ. මරණාසන්න අවස්ථාවේ පිරිත් කියනවා නම් ඒ තනත්තාට ඒකෙන් මානසික සහනයක් ලැබෙනවා නම් ඒක කරනවා මිස ඒකෙන් බියපත් වෙනවා නම් ඒක කරන එක යෝග්‍ය නෑ. මරණාසන්න අවස්ථාවේ බණ කියන එක ඒ තනත්තට කරදරයක් නම් අපට ඕන වෙච්ච පමණට බණ කියන්න ගිහින් හරියන්නේ නෑ. මරණාසන්න මොහොතේ පිරිකර පූජා කරන එක ඒ මනුස්සයාට කරදරයක් නම් අපට ඕන පමණින් කරලා හරියන්නේ නෑ. දවසක් ඔය අපේ දායක ගෙදරක ඒ තාත්තා කෙනෙක් නියන්නට ආසන්නයි කියලා පිරිත් ටිකක් කියන්න කවුරු හරි එක්කන් යන්න කියලා මට තමයි යන්න උනේ. ඉතින් ගිහිල්ලා ඒ තාත්තා කරපු පින්කම් අහලා බලුවා. මොකක්වත් එහෙම පැහැදිලි පින්කමක් කරලා නැහැ. පස්සේ ඉතින් මම ටිකක් ධර්ම කාරණා කියලා මම ඉතින් පිරිත් ටිකක් කිව්වා. කිව්වට පස්සේ
දැන් පිරිත් නිම කරලා ආශිර්වාද කළාම අර ගෙදර දරුවෝ පිරිකරක් ගෙනත් දුන්නයි තාත්තා අතට පූජා කරන්න. මං හිතන්නේ පිටි පැකට් එකක්ද කොහෙද ඒක තිබුණේ. දැන් මේක මෙහෙම තුරුල් කරලා බදාගත්තා දැන් දෙන්නේ නැහැ මේක. පූජා කරන්නයි ගෙනත් දුන්නේ. අරක පපුවට තියලා හේතු කරගත්තා දැතිම බදාගත්තා දැන් දෙන්නේ නැහැ. දැන් අර දරුවෝ කිව්වා තාත්තා ඔක පූජා කරන්න. මොන පූජාද? ඒක හැමෝම හිර කරගත්තා. ඊට පස්සේ අමාරුවෙන් අත් දෙක ඇදලා බලෙන් වගේ ඇදලා අරක මට පූජා කළා. ඉතින් මට හිතුණා ඒ මනසට මොන අදහසක් ඇති වුණාද දන්නේ. හදිසියෙ මැරුණොත් මොකක් වෙයිද කියලා මම පන්සලට යන්න ඉස්සෙල්ලා පන්සලට කතා කරලා කියලා දුන්නා. තාත්තා නැති වුණා කියලා. ඉතින් කොහෙ ගියාද දන්නේ නැහැ. ඒ මොකද අර ඒව හුරු පුරුදු නැති අයට ඒව කරන්න ගියොත් ඒවෙන් අර වගේ අරුබුද මතුවෙන්න පුළුවන්. ඊළඟට ඔය තව ඔය වගේ සිද්ධියක් ආරංචි වුණා. දීර්ඝ කාලයක් දඩයන් කර කර සත්තු මරාගෙන කාපු මිනිස්සේ මරණාසන්න අවස්ථාවේ පිරිත් පැන් ටිකක් අරගෙන පිරිත් පැන් ටිකක් කටට වක් කරලා තියෙනවා. හොද්දට තලු මරලා ගිල්ලලු ශා නියම මස් හොද්ද කිය. එතකොට මේ මිනිස්සර සංඥාවම පිරිත් පැන් සංඥාව නෙවෙයි. අර හැමදාම කාපු මස් හොද්ද රහ තමයි ආවේ. පෙව්වේ පිරිත් පැන් ටික උනා. ඉතින් ඒ වගේ අර උදව් කරන්න යන අය බුද්ධිමත් වෙන්න ඕනේ. මේ මිය යන කෙනා කොහොම කෙනෙක්ද, එයාගේ සිතුම් පැතුම් කොහොමද, ඒවා තේරුම් අරගෙන ඕන උදව් කරන්න. එහෙම නැති වුණොත් උදව්වට කරන එකම හවකක් වෙන්න පුළුවන්. දැන් ඔය වගේම දේවල් වෙනවා අනිත් පැත්තෙනොත්. ඒ කියන්නේ දැන් මරණාසන්න අවස්ථාවේ අපි ඉක්මනට ස්පිරිතාලේ ආරයියක් බටයක් ගහමු, මැෂින් එකක් දාමු කියලා නහයනුත් බට ගහලා කටිනුත් බට ගහලා ඊට පස්සේ මැෂිනුත් හයි කරලා ස්වභාවික මරණයක් නම් එහෙම උඩ පරිණ්ඩයක් නැතුව මැරෙන විදිහට මැරෙන්න ඉඩ හරින එකයි සුදුසු. මොකද සදාකාලික ජීවත් කරන්න නෙමෙයිනේ. හදිසි අනතුරක් වුණොත් අපි ඉක්මනට අරගෙන ගිහිල්ලා බට ගහලා මැෂින් හයි කරලා බේර ගන්න උත්සාහ කරන්න ඕන. දැන් මේ හොඳටම පේනවා නම් තව වැඩි දවසක් ඉන්නේ නැහැ. දැන් මැරෙන්නයි යන්නේ. ආවසත් ඉවරයි, කර්ම ශක්තියත් ඉවරයි, දුර්වල වෙලා ස්වභාවිකව මැරෙන්න යනවා නම් අනේ හුස්ම ගන්න බෑ, ඉක්මනට ස්පිරිතාලේ ආරයියම් බට ගහමු කියලා. මොකද මේ සදාකාලිකව තියාගන්න අර මිනිස්සයාට අන්තිමට කතා කරගන්නත් බෑ, හුස්ම ගන්නත් බැරි අතරේ තව නහයෙන් කටින් බට ටිකක් රිංගවනකොට මොනව දැනෙනවද ඇද්ද? ඊට පස්සේ කියාගන්න බැරි තරම් වේදනාවකින් පීඩා විඳලා ඉන්නේ. අපි හොදක් කරන්න කියලා හැදුවා වුණාට මහ විනාශයක් වෙන්න පුළුවන්. ඒකම දුගතිගාමී වෙන්න කාරණයක් වෙන්න පුළුවන්. කෝපයෙන්, ද්වේෂයෙන්, නොසතුටින් මිය ගිහින්. ඒ නිසා හදිසි අනතුරක් වගේ අවස්ථාවක අපිට ඉක්මනට රෝහලට එක්කන් ගිහින් ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම කරන එක හොඳයි. හැබැයි ක්‍රමානුකූලව පුද්ගලයෙක් මරණයටපත් වෙනවා නම් ඒකෙදී අපි නිකන් දඟලලා උඩ පැනලා අනවශ්‍ය දේවල් කරන්න උත්සාහ කරන එක නෙමෙයි, සහනෙන් සැහැල්ලුවෙන් මේ යන්නට මග සලස්වන එකයි කළ යුත්තේ. හොඳයි, එහෙනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද පින්කම සඳහා මූලිකත්වයෙන් ක්‍රියා කරන මේ සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට, පින්කමට සහ සම්බන්ධ වන ඥාති හිත මිත්‍රාදී නසල්වාසීන් ඇතුළු සියලු දෙනාටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝ පද්‍රව අන්තරායන් වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, අනාගත ජීවිත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සමග සම්පන්නව තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු.